හරි ඊගාවට අපි කතා කරමු තව ඩිසීස් දෙකක් ගැන ඒ තමයි ටෙනිස් එල්බෝ එකයි ගොල්ෆ් එල්බෝ එකයි මේ දෙක මොනවද කියලා බලමු මේ දෙක කතා කරන්න කලින් ඔයාලා බලන්න ඕනි වැඩිපුරම තියෙන එක්ස්ටෙන්සර් මසල්ස් ටික කොහෙදද ඇටච් වෙලා තියෙන්නේ කියන්නේ එක්ස්ටෙන්සර් මසල් ටික ඔයාලට බැලුවොත් පේන්නේ ඒ ටික ඇටච් වෙලා තියෙන ලැටරල් එපිකොන්ඩයිල් එක දිහාට තමයි ඇටච් වෙලා තියෙන්නේ හියුමරස් එකේ මේ හියුමරස් එකට ඇටච් වෙලා තියෙනවා එතකොට අන්නේ එක්ස්ටෙන්සර් මසල්ස් නිතර නිතර භාවිතා කිරීම නිසා මෙන්න මේ ලැටරල් එපිකොන්ඩයිල් එක ගාව පේන් එකක් ඇති වෙන්න පුළුවන් එතකොට මේ මේකට නම දාලා තියෙන ටෙනිස් එල්බෝ කියලා ඒකට හේතුව තමයි ටෙනිස් ගහද්දි වැඩිපුරම එක්ස්ටෙන්සර් කම්පාර්ට්මන්ට් එක භාවිතා වෙන නිසා තමයි මේක ඒ වගේ එතකොට ටෙනිස් ක්‍රීඩා කියන්නේ මේ ලෙඩේ ඇතිවීම සම්භාවිතාව වැඩි අන්න ඒක නිසා තමයි මේකට අපි ටෙනිස් එල්බෝ කියන්නේ එතකොට මේක දැනගන්න ඕන වල මොකද්ද එක්ස්ටෙන්සර් කම්පාර්ට්මන්ට් එක වැඩිපුර යූස් කිරීම නිසා තමයි තියෙන්නේ ඒකට උදාහරණයක් තමයි ටෙනිස් ගහන එක එතකොට ඒක ඇති වෙන්නේ ලැටරල් එපිකොන්ඩයිල් එක ගාව තමයි පේන් එක ඇති වෙන්නේ ඊට පස්සේ ගොල්ෆ් මේ එල්බෝ එක ගොල්ෆ් එල්බෝ එක මේකදී අපි කතා කරන්නේ ඇන්ටීරිය කම්පාර්ට්මන්ට් එක නැත්නම් ෆ්ලෙක්සර් කම්පාර්ට්මන්ට් එකේ මසල්ස් ටික වැඩිපුරම යූස් කිරීම නිසා ඇති වෙන ඩිසීස් එකක්. එතකොට ඒකෙදි වෙන්නේ මෙතන මේ එක්ස්ටෙන් ෆ්ලෙක්සර් මසල්ස් ටික ඇටච් වෙලා තියෙන මීඩියල් එපිකොන්ඩයිල් එක ඩැමේජ් වෙන එක තමයි වෙන්නේ. මීඩියල් එපිකොන්ඩයිල් එක ගාව තමයි එතකොට පේන් එක ඇති වෙන්නේ. මේ වගේ තත්ත්වයක් වැඩිපුර තියෙනවා ගොල්ෆ් ගහන අයගේ ඒක නිසා තමයි මේකට ගොල්ෆ් එල්බෝ කියලා කියන්නේ. අපි දැන් කතා කරමු බ්‍රැකියල් ෆ්ලෙක්සස් වලට ඩැමේජ් එකක් වුණොත් මොන වගේ දේවල් සිද්ධ වෙයිද කියන එක. ඔයාලට දන්නවා බ්‍රැකියල් ෆ්ලෙක්සස් එක සම්පූර්ණයෙන්ම ඩැමේජ් එකක් වුණොත් නම් අපලින් මේ තියෙන සම්පූර්ණ ෆන්ක්ෂන්ස් ටික නැති වෙනවා. ඊට පස්සේ අපි බලමු අපර් රූට් දෙකට C5 C6 වගේ ඒ දෙකට ඩැමේජ් එකක් වුණොත් මොන වගේ එකක්ද ඇති වෙන්නේ කියලා. මේ තත්ත්වයට අපි කියනවා අපි herbs to change palsy කියලා කියනවා. එතකොට මේකෙදි ඇති වෙන රෝග ලක්ෂණයට අපි කියනවා waiter's tip position එක කියලා කියනවා. ඒකට හේතුව මම පැහැදිලි කරන්නම්. උඩ C5 C6 root දෙක නැති වුණොත් එහෙම ඩැමේජ් වෙන්නේ deltoid එකට, shoulder එකේ හරිය තියෙන muscles ටිකට, ඒ වගේම bicep එක වගේ muscles වලට තමයි නැති වෙන්නේ ඩැමේජ් වෙන්නේ. එතකොට අත මෙන්න මේ වගේ එනවා. අත deltoid එක නැති වුණාම මොකද වෙන්නේ? abduct වෙනවා. ඇඟ පැත්තට එනවා. ඊට පස්සේ තව ඔක්කොම muscles වල මේ action මේ නැති වෙච්ච නිසා මේ ටිකේ අත මෙහෙම රොටේට් වෙනවා මීඩියල් සයිඩ් එකට. මීඩියල් සයිඩ් එකට අත රොටේට් වෙනවා. හැබැයි හෑන්ඩ් එක මේ විදිහට පිටිපස්සට තමයි මේ හිටින්නේ. හෑන්ඩ් එක පිටිපස්සට හිටින විදිහට තමයි තියෙන්නේ. ඒකට හේතු තමයි මෙන්න මේ විදිහට වැටුණොත්. මේ විදිහට වැටුණොත් හරි මේ නැත්තම් ඩිලිවරි එකේදී බ්‍රැකල් ෆ්ලෙක්සස් වලට ඩැමේජ් වෙන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාවක තමයි මේ තත්ත්වය තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු බ්‍රැකියල් ෆ්ලෙක්සස් එකේ යටම රූට් වලට ඩැමේජ් වෙන්න පුළුවන් අවස්ථා මොනවද කියලා. ඒක මේ මෙන්න මේ වගේ ඇදීමක් වගේ අවස්ථාවක තමයි මේ යටම රූට් වලට ඩැමේජ් වෙන්න පුළුවන් ඉන්නේ. මේ මෙතනදී බ්‍රිජ් ඩිලිවරි කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩිලිවරි එකේදී ළමයිගේ හෙඩ් එක තමයි ඉස්සෙල්ලා එන්න ඕනේ. මේ අවස්ථාවේ හෙඩ් එක නෙමෙයි ඉස්සෙල්ලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට එහෙම ඇදලා ගද්දි මේ වගේ ඇදීමක් වෙලා ලෝ රූට් වලට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් ඇති වුණොත් එහෙම වෙන්නේ ලෝ රූට් වල ඩැමේජ් වෙනවා. එතකොට ක්ලෝ හෑන්ඩ් වගේ තත්ත්වෙම ඇති වෙන්න පුළුවන්. මේකට අපි කියනවා ක්ලම් කේස් පල්සි කියලා කියනවා. ඊට පස්සේ අපි කතා කරමු සර්වයිකල් රිබ් එක ගැන. සර්වයිකල් රිබ් එක කියන්නේ ඔයාලා දන්නවා සාමාන්‍ය රිබ් ස්ටික් ගත්තාම රිබ් ස්ටික් ඇති වෙන්නේ මේ තොරසික් වර්ටිබ්‍රල් බොඩිස් වලින් තමයි ඇති වෙන්නේ. හැබැයි මේ සර්වයිකල් වර්ටිබ්‍රා කියලා සමහරුන්ගේ ඇති වෙනවා C7 වර්ටිබ්‍රා එකෙන් ඇති වෙලා මෙහෙම ඒක ඇවිල්ලා ෆස්ට් රිබ් එකට ඇටච් වෙනවා. අන්න එකට තමයි කියන්නේ අපි සර්වයිකල් රිබ් එකක් කියලා කියන්නේ. එතකොට මෙතන ඉන්නේ බැකියල් ෆ්ලෙක්සස් ගමන් කරන්නේ. එතකොට මේකේ බැකියල් ෆ්ලෙක්සස් වල ලෝවස්ම රූට් එකෙන් T1 රූට් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක කම්ප්‍රෙස් වෙන්න පුළුවන් මෙතනදී. කම්ප්‍රෙස් වෙලා ඒකෙන් ඩැමේජ් වෙලා එතකොට T1 රූට් එකෙන් සප්ලයි වෙන නර්වස් වලට එම හානියක් වෙන්න පුළුවන්. අපි දැන් කතා කරමු කාබල් ටනල් සින්ඩ්‍රෝම් එක ගැන. මම මේක ගැන කෙටි පැහැදිලි කිරීමක් කලනුත් කරා. මේකෙදි මං කිව්වා මේකෙදි වෙන්නේ මොකද්ද? මෙතන තියෙන ෆ්ලෙක්සර් රෙටිනකියුලම් එකේ යම්කිසි ඝනවීමක් හරි මේ ඒරියා එකේ තියෙන කාබල් ටනල් එකේ තියෙන හිරවීමක් නිසා මේ මීඩියන් නර්ව් කම්ප්‍රෙස් වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේකට හේතු විදියට අපිට ගන්න පුළුවන් ආර්ත්‍රිටිස් ඉන් කාබල් ටනල්. ඒ කියන්නේ මේ හරියට තියෙන බෝන්ස් වල මේවා ෆයිබ්‍රස් වල ඒ වගේ. නැත්තම් මෙතන ඉඩීම තත්යක් නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේ හේතුන් නිසා
ඊට පස්සේ තව සයිනෝවිය සීට් එක මේ ඉන්ෆෙක්ෂන් නිසා ඒ වගේ දේවල් නිසා මේක මේ කම්ප්‍රෙස් වෙන්න පුළුවන්. එහෙම කම්ප්‍රෙස් වුණොත් මේකේ ඇති වෙන සිම්ටම්ස් මොනවද? ඒ සිම්ටම්ස් ගැන දැනගන්න කලින් අපි මේකේ නර්ව් සප්ලයි එක දැනගෙන ඉන්න ඕනේ. මේක නර්ව් සප්ලයි එකේ වාඩ මතක ඇති. මෙතන ෆ්ලෙක්සර් එන්නගුලමට කලින් බ්‍රාන්ච් එකක් දුන්නා. ඒක දුන්නේ මේක මේක නයි ගැඳලා නැහැ. ඒක මෙන්න මෙහෙම ඇහිලා මෙතන තියෙන ස්කින් එකට දුන්නා. ඒකට අපි කිව්වා පාම කියුටේනියස් බ්‍රාන්ච් එක කියලා. එතකොට ඒකට බලපෑමක් වෙනවද? නැහනේ. එතකොට එහෙනම් මෙතන ස්කින් එකට නර්ව් සප්ලයි එකට අවුලක් වෙන්නේ නැහැ. හැබැයි මේකෙන් එන නර්ව් එක ඊට පස්සේ එල්ල මොනවද දුන්නේ? මෙතන තියෙන තීන මසල් සෙට් එකට දුන්නා. එහෙනම් තීන මසල්ස් වලට නර්ව් සප්ලයි එකක් වෙන්නේ නැහැ. එතකොට තීන මසල් වල ඇක්ෂන් එක කරගන්න බැරි වෙනවා. එහෙම වුණොත් මේවා නිතර භාවිත නොවන නිසා මේ ටික වේස්ට් වෙනවා. මේ මසල්ස් ටික වේස්ට් වෙනවා මෙතන. ඔයාලා දැන් ඔයාලගේ අත බැලුවොත් පේනවා මෙතන මසල් බල්ක් එකක් වගේ පේනවා මෙතන. ඒක තින්නලා යනවා එන්නේ. ඊට පස්සේ ඉතුරු ටිකට මොකද උනේ? ඉතුරු ටික ඇවිල්ලා මෙතන තියෙන ලම්බ්‍රිකස් දෙකට දුන්නා. ඊට අමතරව මේ ෆින්ගර්ස් වලට දුන්නා තුනහමාරකට එනකම්. ලැටරල් සයිඩ් එකේ නා තුනහමාරකට දුන්නා. අන්න ඒ ටිකේ සෙන්සේෂන් නැති වෙලා යනවා. ඔන්නෝක තමයි වෙන්නේ කාපල් ටනල් සින්ඩ්‍රෝම් එක. එතකොට මේකට තියෙන විසඳුම මොකද්ද? කාපල් ටනල් සින්ඩ්‍රෝම් එකක් ඇති වුණොත් එහෙම කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන ටනල් පොඩි සර්ජරියක් කළා මේ ෆ්ලෙක්සර් එනෝවිලම කපලා මෙතන නර්ව් එක රිලීස් කරන එක තමයි කරන්න වෙන්නේ. එතකොට මේක ගොඩක්ම මේ විස්ට් එක යූස් කරන එකයි තමයි මේ දේ මේ කාපල් ටනල් සින්ඩ්‍රෝම් එක ඇති වෙන්න පුළුවන් යන්නේ. හරි. ඊළඟට අපි කතා කරන්නේ අල්ලා නර්ව් එකට ඩැමේජ් එකක් වුණොත් මොකද්ද වෙන්න පුළුවන් කියන්නේ. මේ අල්ලා නර්ව් එකේ ඩැමේජ් අපි තැන් දෙකකින් කතා කරනවා. රිස්ට් එක ගාවින් වෙන ඩැමේජ් එකයි මෙතන එපිකොන්ඩයිල් හරියේදී වෙන්න පුළුවන් ඩැමේජ් එකයි ගැන කියලා දෙකක් අපි කතා කරනවා. මෙතෙන්දී මුලින්ම බලමු අපි මෙතන රිස්ට් එකෙන් ඩැමේජ් එකක් වුණොත් මොකද්ද වෙන්න පුළුවන් කියන එක. රිස්ට් එක හරියෙන් ඩැමේජ් එකක් වුණා. ඒකට අපි අල්ලා නර්ව් එකේ නර්ව් සප්ලයි එක හොඳට දැනගෙන ඉන්න ඕනි. අල්ලා නර්ව් එකේ නර්ව් සප්ලයි එක මම මතක් කරලා දෙන්නම් ඔයාලට. ඒකේ ඉන්ටරෝසියස් මේ පාම ඉන්ටරෝසියස් ඩෝසන් ඉන්ටරෝසියස් දෙකටම සප්ලයි කරේ අල්ලා නර්ව් එකෙන්ම තමයි. ඊට පස්සේ 3 4 ලැටර මේ 3යි 4යි ලම්බ්‍රිකල්ස් වලට සප්ලයි කරේ ඒකෙන්මයි. ඊට පස්සේ තව ඇඟිලි එකහමාරක සෙන්සේෂන් සප්ලයි කරේ මීඩියා සයිඩ් එකේ ඇඟිලි එකහමාරක සෙන්සේෂන් වල සප්ලයි කරේ මේකෙන්මයි. ඊට පස්සේ මෙතන තිබ්බ හයිපොතීන මසල්ස් වල නර්ව් සප්ලයි කරේ අල්ලා නර්ව් එකෙන්ම තමයි. හරි. දැන් අපි බලමු එතකොට මේකේ අල්ලා නර්ව් එක ඩැමේජ් වුණාම ඇති වෙන තත්ත්වයට අපි කියන්නේ ක්ලෝ හෑන්ඩ් තත්ත්වයක් කියලා කියනවා. අල්ලා ක්ලෝ හෑන්ඩ්. මේ අල්ලා ක්ලෝ හෑන්ඩ් තත්ත්වය ඇති වෙන්නේ කොහොමද කියලා අපි බලමු. ඒකට අපි දැනගන්න ඕනි මෙන්න මෙතන තියෙන ඉන්ටරෝසියස් ඒ වගේ ලම්බ්‍රිකල්ස් වලයි ඇක්ෂන් එක දැනගෙන ඉන්නවා. හරි. ඔයාලට මෙතන පේනවා ලම්බ්‍රිකස් 3-4. ලම්බ්‍රිකස් 3-4 ඇක්ෂන් එක ෆ්ලෙක්ස් මෙටාකාපෝ පැලෙන්ජියල් ජොයින්ට්ස් ඇන්ඩ් එක්ස්ටෙන්ඩ් ඉන්ටර්පැලෙන්ජියල් ජොයින්ට්ස්. මේකේ ඇක්ෂන් එකත් ඒකමයි මේ. ෆ්ලෙක්ස් මෙටාකාපල් පැලෙන්ජියල් ජොයින්ට්ස් ඇන්ඩ් එක්ස්ටෙන්ඩ් ඉන්ටර්පැලෙන්ජියල් ජොයින්ට්ස්. එතකොට මෙන්න මේ ඇක්ෂන් එක කරගන්න බැරි වෙනවා. එහෙනම් ඒකේ අනිත් පැත්ත වෙන. එතකොට මොකක්ද වෙන්න ඕනේ? මේක ෆ්ලෙක්ස් වෙනකොට එක්ස්ටෙන්ඩ් වෙනවා. මෙටාකාපල් පැලෙන්ජියල් ජොයින්ට්ස් එක්ස්ටෙන්ඩ් වෙනවා. ඉන්ටර්පැලෙන්ජියල් ජොයින්ට් ෆ්ලෙක්ස් වෙනවා. බලමු ඒකම තියෙන්නේ කියලා. මේදී මෙටාකාපල් පැලෙන්ජියල් ජොයින්ට්ස් සාමාන්‍යයෙන් කරන්නේ ෆ්ලෙක්ස් කරන එක දැන් එක්ස්ටෙන්ඩ් වෙලා. හරිනේ මේ මේ දෙක එක්ස්ටෙන්ඩ් වෙලා. හැබැයි ඉන්ටර්පැලෙන්ජියල් ජොයින්ට් මොකක්ද කියලා ෆ්ලෙක්ස් වෙලා. මේ මේ විදිය තමයි ක්ලෝ හෑන්ඩ් එක තියෙන්නේ. ඒක එහෙනම්ගේ ඇක්ෂන් එක අපි හරියට බලාගත්තාම මේ තත්ත්වය අපිට පැහැදිලි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙනවා අල්ලා පැරඩොක්ස් කියලා. අල්ලා පැරඩොක්ස් කියන්නේ ඒකෙදි කියනවා අපිට රිස්ට් එකෙන් ඩැමේජ් වෙනවට වඩා මේක මෙහාට වෙන්න. ඒ කියන්නේ ප්‍රොක්සිමල් වෙන්න විදිහට ඩැමේජ් වුණොත්, ඒ කියන්නේ ආම් එක හරියදී මේ අල්ලා නර්ව් එකට ඩැමේජ් එකක් වුණොත් මේ තත්ත්වය අඩු වෙනවා කියලා. මේ තියෙන ක්ලෝ ගතිය අඩු වෙනවා කියලා. ඒකට හේතුව අපි බලමු. ඒකට හේතුව තමයි ඔයාලට මතකයි ෆෝආම් එකේදී අල්ලගෙන නර්ව් සප්ලයි එකක් දුන්නා. මොනවට දුන්නේ? ෆෝආම් එකේදී මේ ෆ්ලෙක්ස කාපි අල්නාරිස් මසල් එකට දුන්නා. ඊට පස්සේ ෆ්ලෙක්ස ඩිජිටෝරම් ප්‍රොෆන්ඩස් එකේ මීඩියල් හාෆ් එකටත් දුන්නා. එතෙන්දි මතක් කරගන්න ඕන ෆ්ලෙක්ස ඩිජිටෝරම් ප්‍රොෆන්ඩස් එකේ මීඩියල් හාෆ් එකෙන් මොනවද කරන්නේ? මේ තියෙන ඇඟිලි ෆ්ලෙක්ස් කරන එක තමයි කරන්නේ. ෆ්ලෙක්ස් කරන එකමනේ කරන්නේ. එතකොට මීඩියල් නර්ව් මේ අල්ලා නර්ව් එකට ඩැමේජ් එකක් වුණොත් ආම් එක හරියදී මෙන්න මේ ෆ්ලෙක්ස ඩිජිටෝරම් ප්‍රොෆන්ඩස් එකේ මීඩියල් හාෆ් එකට නර්ව් සප්ලයි එක නැති වෙනවා. එහෙම වුණොත් මේ තියෙන මීඩියල් හාෆ් එකේ ඇක්ෂන් එක වෙන මේක ෆ්ලෙක්ස් කරන එකත් අඩු වෙනවා. එතකොට මේ ෆ්ලෙක්ස් ගතිය
අඩුවෙන අන්න ඒක නිසා ක්ලෝ ගතිය අඩු වෙනවා අන්න ඒකට තමයි අපි කියන්නේ අල්න පැරඩොක්ස් කියලා කියන්නේ මම ඔන්න ඒක ආයි මරක් කරන්න කියනවා නෝමලි අල්න නැවකට මෙතනින් ඩැමේජ් එකක් වුණොත් මේ විදිහට ක්ලෝ ගතියක් ඇති වෙනවා ඒකට හේතුව තමයි ලම්බ්‍රිකල්ස් වලයි පාම ඉන්ටරෝසියස් වලයි ඇක්ෂන් එකකට ප්‍රතිවිරුද්ධ ඇක්ෂන් එකක් ඇතිවීම ප්‍රතිවිරුද්ධ ඇක්ෂන් එක තමයි මේ ඉන්ටර් মানে මෙටා කාපෝ පැලෙන්ජියල් ජොයින්ට් ෆ්ලෙක්ස් වෙන එකයි මේ මෙටා කාපෝ පැලෙන්ජියල් ජොයින්ට් එක්ස්ටෙන්ඩ් වෙන එකයි ඉන්ටර් පැලෙන්ජියල් ජොයින්ට් ෆ්ලෙක්ස් වෙන එකයි හරි ඊට පස්සේ බලමු මේක උඩින් ඩැමේජ් එකක් වුණොත් ඒ කියන්නේ ආම් එක හරියදී ඩැමේජ් එකක් වුණොත් මෙන්න මෙතන තියෙන ෆ්ලෙක්ස් ඩිජිටෝරම් ප්‍රොෆන්ඩස් එකේ මීඩියල් හාෆ් එකට නර්ව් සප්ලයි නැති වෙනවා එතකොට ෆ්ලෙක්ස් ඩිජිටෝරම් ප්‍රොෆන්ඩස් එකේ මීඩියල් හාෆ් එකෙන් කරපු මෙන්න මේ ෆින්ගර්ස් ටික ෆ්ලෙක්ස් කිරීම නැති වෙනවා ෆ්ලෙක්ස් කිරීම නැති වුණොත් මේක එක්ස්ටෙන්ඩ් වෙනවා එතකොට මේ ක්ලෝ ගතිය අඩු වෙනවා අන්න ඒකට තමයි කියන්නේ අල්ලා පැරඩොක්ස් කියලා අපි කලින් කතා කරා කාපල් ටනල් සින්ඩ්‍රෝම් එකේදී මීඩියල් නර්ව් එකට ඩැමේජ් එකක් එන්න පුළුවන් කියලා ඒ වගේම තමයි මීඩියල් නර්ව් එකේ එල්බෝ එක හරියට ඩැමේජ් වෙන්නත් පුළුවන් මාංගෝ සුප්‍රාකොන්ඩයිල් ෆ්‍රැක්චර්ස් එක ඒ වගේ ඩැමේජ් වෙන්න පුළුවන් ඒ වගේ ඩැමේජ් එකක් වුණොත් වෙන්නේ මෙන්න මේ තීන මසල්ස් වල තියෙන නර්ව් සප්ලයි එක නැති වෙනවනේ තීන මසල්ස් වල තියෙන නර්ව් සප්ලයි එක නැති වෙනවා එතකොට මෙන්න මේ මේ තම්බ එක ෆ්ලෙක්ස් කර ඇබ්ඩක් කරන්න බැරි වෙනවා එතකොට මේ මේක ඇඩක්ට් වෙලා හිටිනවා මෙහෙම අතපැත්තට ඇඩක්ට් වෙලා හිටිනවා මේ ඔන්න ඔය තත්ත්වයට අපි කියනවා ඒප් හෑන්ඩ් එකක් කියලා කියනවා ඒ වගේම තමයි මීඩියන් නර්ව් කියන්නේ ෆෝආම් එකේ තිබ්බ මසල්ස් වල නර්ව් සප්ලයි කරේ අල්ලාගෙන් පොඩි මසල් දෙකකට විතරක් සප්ලයි කරා ඉතුරු ඔක්කොම සප්ලයි කරේ මීඩියන් නර්ව් එකේ එතකොට මීඩියන් නර්ව් එකේ එල්බෝ ජොයින්ට් එකේදී හරියදී ඩැමේජ් එකක් වුණොත් මේ තියෙන ෆ්ලෙක්ස් මසල් එකකටවත් නර්ව් සප්ලයි කරගන්න බැරි වෙනවා එහෙම වුණොත් මේ ෆ්ලෙක්ස් මසල්ස් වලින් කරන හෑන්ඩ් එක ෆ්ලෙක්ස් කරන එක කරගන්න බැරි වෙනවා අන්න ඒ වගේ වෙලාවට ක්ලෙන්ච් ෆිට් එකක් හදන්න දුව. ඒ කියන්නේ අත මිට මොලවන්න හැදුවොත් අත මිට මොලවන්න හැදුවොත් වෙන්නේ මෙන්න මේ ඇඟිලි දෙක විතරක් මිට මෙල වෙනවා. ඒකට හේතුව මොකද මේ දෙකට මේ දෙකේ ෆ්ලෙක්ෂන් එක සිද්ධ කරන්නේ ෆ්ලෙක්ස ඩිජිටෝරම් ප්‍රොෆන්ඩස් එකේ මීඩියල් පාර්ට් එකෙන් කරන්නේ. ඒකෙ හින්දා ඒකට අවුලක් එන්නේ ඒක නමන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ඇඟිලි ටික නමන්න බැරි වෙනවා. අන්න එතකොට අපි කියනවා ඒකට බෙනඩික් පොසිෂන් එක කියලාත් කියනවා. එතකොට මීඩියන් නර්ව් එක නිසා තියෙන කප්පු තුනක් අපි මේනකොට අතාර. එකක් තමයි කාපල් ටනල් සින්ඩ්‍රෝම් එක. අනිත් එක තමයි ඒප් හෑන්ඩ් එක. ඒප් හෑන්ඩ් එක කියන්නේ මේ තම්බ එක මේ පැත්තට ඇහිලා මේ විදිහට තියෙන එක. ඒකත් එකම ඉන එකක් තමයි බෙනඩික් හෑන්ඩ් එක. ඒක තියෙන්නේ මං කිව්වා මේ මේ තියෙන ෆ්ලෙක්ස් මසල් වැඩ කරන්නේ නැති නිසා අත මිට මොලවන්න බැරි වෙලා මිට මොලවන්න හැදුවොත් මේ දෙක නැමෙනවා මේ ටික නැමෙන්නේ නැහැ. අන්න ඒකට තමයි කියන්නේ බෙනඩික් පොසිෂන් එක කියලා. හරි. ඊගාවට අපි කතා කරන්නේ හෑන්ඩ් එකේ තියෙන කම්පාර්ට්මන්ට් එක ගැනයි ඒ වගේම ස්පේසස් ටික ගැනයි මෙතන කම්පාර්ට්මන්ට් ගත්තාම හෑන්ඩ් එකේ ප්‍රධාන කම්පාර්ට්මන්ට් තුනකට බෙදෙනවා ඒක තමයි තීන කම්පාර්ට්මන්ට් එක හයිපොතීන කම්පාර්ට්මන්ට් එක මිඩ් පාම කම්පාර්ට්මන්ට් එක නැත්නම් මේවට ස්පේසස් කියලාත් කියනවා හයිපොතීන ස්පේස් තීන ස්පේස් හයිපොතීන ස්පේස් මිඩ් පාම ස්පේස් කියලාත් කියනවා මේව වෙන් කරන්නේ මේම ෆයිබ්‍රස් සෙක්ටම් වලින් තමයි මේව වෙන් කරන්නේ. මේම උඩේ නම් පහළට ගමන් කරන සෙක්ටම් වලින් තමයි වෙන් කරන්නේ. එතකොට මේකේ මෙතන ඇඟිලි දෙකමාරක් ആയി තියෙන මේ ස්පේස් එකට. මේ ස්පේස් එකටයි තියෙන පොඩ්ඩයි මේ එක ඇඟිල්ලක භාගයක්. ඊටු ටිකයි තියෙන මේ ස්පේස් එකට. ඔයාලට පේනවා මේ රූපේ ස්පේසස් ටික හොඳටම පැහැදිලිව පේන්න තියෙනවා. මේ තියෙන හයිපොතීන ස්පේස් එක මෙතන තියෙනවා. තීන ස්පේස් එක මෙතන තියෙනවා මේ තියෙන සෙප්ටම් එක මේ ලැටරල් සෙප්ටම් එකෙන් මේක වෙන් කරලා තියෙනවා මේක මීඩියල් සෙප්ටම් එකෙන් වෙන් කරලා තියෙනවා එතකොට මිඩ් පාම ස්පේස් එක මේ තියෙන ඊට පස්සේ අපි කතා කරමු වෙබ් ස්පේසස් ගැන වෙබ් ස්පේසස් කියන්නේ ඔයාලගේ මේ ඇඟිලි වල ඔයාලට පේනවා බෝන් පාර්ට්ස් ටිකේ මෙහෙම කර්ව් එක ඇහිලා තියෙන මේ හරිය හැබැයි ස්කින් එක ඉස්සරහට යනකම් ඇහිලා තියෙනවා මේ තියෙන මෙන්න මේ විදිහට මෙන්න මේ ටිකට තමයි අපි කියන්නේ වෙබ් ස්පේසස් කියලා කියන්නේ මේ ටික ඔයාලට අතේ බැලුවහම පේන්නත් තියෙනවා පොඩි පොඩි ස්පේසස් ටිකක් වෙබ් ස්පේස් කියලා. දැන් අපි ස්පේසස් 3-4ක් කතා කරා. එකක් තමයි වෙබ් ස්පේසස් අනිත් එක තමයි තීන ස්පේස් එක ඊට පස්සේ මිඩ් පාම ස්පේස් එක අනිත් එක හයිපොතීන ස්පේස් එක අනිත් එක තමයි ස්පේස් ඔෆ් පැරෝන. මේක තියෙන ෆෝආම් එකේ. ෆෝආම් එකේ මේක තියෙන්නේ ප්‍රොනේටර් කෝඩ්රේටර්ස් එක ඉන්ටරෝසියස් මෙම්බ්‍රේන් එක වගේ ටික ටිකයි ඒ දෙකයි ෆ්ලෙක්ස ඩිජිටෝරම් ප්‍රොෆන්ඩස් එකයි සුපර්ෆිෂියලිස් එකයි අතර තමයි මේ ස්පේස් එක තියෙන්නේ.
එතකොට මේ ස්පේස් එක කන්ටිනියු වෙනවා කියනවා හෑන්ඩ් එක දක්වා හෑන්ඩ් එක දක්වාම කන්ටිනියු වෙන කොහොමද අර සයිනෝවියල් සීත් තරහා තමයි මේක කන්ටිනියු වෙන්නේ එතකොට මෙතන කියලා තියෙනවා proximal spread of infection limited at oblique attachment ඒ කියන්නේ මේක උඩ පැත්තට මේ යන එක මේ flexor digitorum superficialis muscle එකේ oblique attachment එක නිසා limit වෙලා තියෙනවලු එතකොට මේක arm එක දිහාවට යන්නේ නැහැ මේ හරි infection එකක් තිබුණොත් හැබැයි මේකේ තියෙන infection ගමන් කරන්න පුළුවන් hand එක දිහාවට අපි දැන් බලමු මේ spaces අපි වෙන වෙනම ඉගෙන ගත්තේ මොකටද කියලා ඒ spaces ඉගෙන ගත්තේ මේ එක ස්පේස් එක ඉන්ෆෙක්ෂන් එකක් වුණොත් ඒව එකිනෙකට සම්බන්ධ නිසා කොයි විදිහටද ඒව ගමන් කරන්නේ කියන එක කතා කරන්න තමයි මේ ස්පේසස් වෙන වෙනම ඉගෙන ගත්තේ. ඊගවට අපි කතා කරමු පල්ප් ස්පේස් ගැන. පල්ප් ස්පේස් කියන්නේ මෙන්න මේ finger tips වල තියෙන ස්පේස් වලට. මෙතන මෙහෙම ෆයිබ්‍රස් සෙප්ටා මේ වලින් මේක කම්පාර්ට්මන්ට් වලට බෙදලා තියෙනවා. කියන්නේ මේ පල්ප් ස්පේස් එක තව පොඩි පොඩි කම්පාර්ට්මන්ට් වලට බෙදලා තියෙනවා. ඒක බෙදලා තින් මෙහෙම මේ පල්ප් ස්පේස් එක ඇතුළත මෙතන වල පේනවා පැලෙන්ජ් එක තියෙනවා. ඒකේ නම් මෙහෙම ඩීප් පැච් එක මෙහෙම උඩින් කවර් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒකෙන් මෙහෙම ක්‍රොස් සෙක්ෂන් ක්‍රොස් වෙලා මෙහෙම හරස් අතර තියෙනවා ෆයිබ්‍රස් සෙප්ට ඇතිලා. ඒතකොට ඒක වෙන වෙනම කම්පාර්ට්මන්ට් තියෙනවා. ඒතකොට මේ එක හිතන්න පල්ප් ස්පේස් එකේ ඉන්ෆෙක්ෂන් එකක් වුණොත් මේ මේ මේවා රිලීස් කරන්න අපි කපන්න ඕන කොයි අතරද? මේක මෙහෙම කපල වැඩක් නැහැ. එහෙම ගැපුවොත් මොකද වෙන්නේ? එක කම්පාර්ට්මන්ට් එකයි නේ අපිට කපලයින් කරන්න පුළුවන්. ඒකින්ද අපි ඒක කපන්න වෙන්නේ කට් එක දාන්න ඕනේ. මේ අතර තමයි කපන්න ඕනේ මෙහෙම. මේදී මේ විදිහට තමයි කපන්න ඕනේ. ඒ වගේම මේකෙන් තව වාසියක් එනවා. ඒකෙන් මේ ආටරිස් වලට එහෙම ඩැමේජ් වෙන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒකට හේතුව තමයි ආටරි එහෙම ගමන් කරන්නේ මෙහෙම ලැටරලි දෙපැත්තෙන් ගමන් කරන්නේ. ඒ නිසා ඒ වට වෙන්න තියෙන ඩැමේජ් එකත් අඩුයි. ඊට පස්සේ අපිට තියෙනවා තීන සයිනෝවයිටිස් ගැන කතා කරන්න. මේ තීන සයිනෝවයිටිස් කියන්නේ මේ සයිනෝවියල් සීත් ඉන්ෆෙක්ෂන් එකකට තමයි කියන්නේ. එතකොට මං කියව මේ සයිනෝවියල් සීත් ඉන්ෆෙක්ෂන් එතන පල්ප් ස්පේසස් වල ඇතුළත් ඒව මෙහෙට එන්න තියෙන ඊට වඩා ගොඩක්ම අඩුයි. මෙහෙට එන්න තියෙන ඊට වඩා ගොඩක් අඩුයි. හැබැයි බැරිලා හරි මේ සයිනෝවියල් සීත් වල මේ ෆින්ගර්ස් වල තියෙන සයිනෝවියල් සීත් වල ඉන්ෆෙක්ෂන් වුණොත් ඒව යන කම්පාර්ට්මන්ට් අපි දැනගෙන ඉන්න ඕන. මං කියව කම්පාර්ට්මන්ට් බෙදිච්ච හැටි වල වඩා මෙතන තීන කම්පාර්ට්මන්ට් එක මේ විදිහට වෙන් වුණේ. එතකොට මේ ටික ලිටල් ෆින්ගර් එකේ ඉන්ෆෙක්ෂන් එකක් වුණොත් ඒක එන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ කම්පාර්ට්මන්ට් එකට. එතකොට ඊට පස්සේ අනිත් කම්පාර්ට්මන්ට් එක බෙදුණ කොහමද? මෙතේ ඉන්න බෙදුනේ. එතකොට මේ පැත්තේ හයිපෝ තියෙන මේ පැත්තේ තීන එමිනන්ස් එකට එන්නේ මේ තීන ස්පේස් එකට එන්නේ මෙන්න මේ තම්බෙකේ ඉන්ෆෙක්ෂන් එකක් වුණොත්. හැබැයි ඔයාලට මෙන්න මේ තම්බෙකේ තියෙන එක කෙලින්ම කන්ටිනියු වෙලා මෙතනට එනකන් එනවා. ඒ වගේම මේ ලිටල් ෆින්ගර් එකකත් එහෙමයි. එතකොට ඒකත් එහෙම කන්ටිනියු වෙලා මෙතනට එනකන් එනවා. අන්න එතකොට ඒ දෙකේ ඉන්ෆෙක්ෂන් එකක් වුණොත් ඒ ඉන්ෆෙක්ෂන් එක පෙරෝනා ස්පේස් එකට දක්වා එන්න පුළුවන්. එතකොට මොකද ලිටල් ෆින්ගර් එකේ හෝ තම්බෙකේ තියෙන ඉන්ෆෙක්ෂන් එකක් නැත්නම් තයිනසයි වෛරස් අවස්ථාවක මේ තියෙන ඉන්ෆෙක්ෂන් එක එන්න පුළුවන් පෙරෝනා ස්පේස් එක දක්වා. හැබැයි ඕන් මේ මේකේ මිඩල් ෆින්ගර් එකේ එකක් වුණොත් එහෙම ඒක එක්ක තීන එමිනන්ස් එකට නැත්තම් මිඩ් පාම එමිනන්ස් එකට මිඩ් පාම ස්පේස් එකට එන්න පුළුවන්. මේකේ වුණොත් මේකේ එන්න පුළුවන් තීන පාට් එකට විතරයි. මේකේ වුණොත් එහෙම මිඩ් පාම ස්පේස් එකට එනවා. ඔන්න ඔය ටික ඔයාලා දැනගෙන ඉන්න ඕන. අපි එහෙනම් අපලින් මේකේ තියෙන ක්ලිනිකල් පාට් එකත් කතා කරලා ඉවර කරා. එතකොට එහෙනම් දැන් මේ පාඩමේ තියෙන කතා කරන්න තියෙන දේවල් ඔක්කොම කතා කරා කියලා හිතනවා. ඔයාලා එහෙනම් මේ ටික හොඳට පාඩම් කරගෙන එක්සෑම් එක හොඳට කරගන්න. එහෙනම් සියලු දෙනාටම ගුඩ් ලක්.